අබල මේ ගාන ගණත්වය 8000 kg මෘදුන වූ ලොහ කැබැල්ලක් ධ්වනි මාන තන්තුව කෙළවර එල්වා තන්තුවේ නාද කළ විට 360 සංඛ්‍යාතයක් නිකුත් කරයි. ලොහ කැබැල්ලේ සම්පූර්ණයෙන්ම ගණත්වයේ 2000 ක්ෂුද්‍ර වේගක ඉල්වා පෙර උපරිතානින් නාද කළ නව සංඛ්‍යාතයේ සොයන. එතකොට මේ ධ්වනි මානයක සංඛ්‍යාතය අපි රඳාපවතින සාධක මොනවද? අපිට ලියන්න පුළුවන් මෙහෙම සේතු අතර පතර එල් කියලා. එතකොට මේ එල් කියන එක සමානුපාතික වෙන කාටද? ලැම්ඩට. එල් ලගේ වැඩි වෙනකොට ලැම්ඩාගේ වැඩි වෙනවා. ඊට පස්සේ අපි ලිගොත් මෙහෙම v සමානයි t බෙදීමේ m වල වර්ගමූලයේ සමානයි f ලැම්ඩා. ඉතින් මේ අනුව අපි f ලගේ සමානුපාතික වෙන්නේ කාටද? අපි ලැම්ඩා වලින් ගත්තොත් එකට ලැම්ඩා, ඒ කියන්නේ එකට එල්ද. ඔන්න මතක තියාගන්න පුළුවන් අපිට F සමානුපාතික වෙන එකට එල්ද. ඒ කියන්නේ මේ සේතු අතර පතරේවත් කම්පන දිග වැඩි වෙනකොට සංඛ්‍යාතය අඩු වෙනවා. ඊට පස්සේ මේ V සමානුපාතික T නැත්නම් F සමානුපාතික වර්ගමූල T. අන්න F සමානුපාතික ගන්න පුළුවන් වර්ගමූල T ට. නැත්නම් සංඛ්‍යාතය සමානුපාතික T වල වර්ගමූලයට. අද අපිට ඕන වෙන්නේ ඒක. ඒ වගේම අපිට ඕන නම් F සමානුපාතික මේ M ලිය තැකි A රෝ කියලා. V සමානයි F ලැම්ඩා සමානයි T යට A රෝනේ A ලියනවා pi d වර්ගයේ බෙදීම 4 රෝ. ඒ කියන්නේ pi d බෙදීම ඔගේ වර්ගමූලය. එතකොට එනම් F සමානුපාතික වෙනවා 1 යට d වර්ගයට. ඒතර ඒ කියන්නේ වර්ගමූල අයින් කරලා ඉතින් 1 යට d කියලා. අන්න එහෙනම් අපි සමානුපාතිකතා තුනක් අපි කතා කරනවා. මොකද්ද? F සමානුපාතිකයි 1 යට l. F සමානුපාතිකයි 1 යට d. F සමානුපාතිකයි වර්ගමූල t. මේ තුන මත තියාගන්න එක පාඩුවේ MCQ වලට. ඒ කියන්නේ සේතු අතර පතරේවත් කම්පන දිගෙයි පරස්පරයට සමානුපාතිකයි. තන්තු විශ්කම්භයට පරස්පර සමානුපාතිකයි ඉරයටද තපතුල සමානුපාතයේ එක්ට එක් සමානුපාතී වර්ගමූල ටීට මේ ටී අපරෝ වගේ. හරි. දැන් අපි ගන්න ඕන වෙන්නේ මෙන්න මේ අවසාන එකේනක්. ඒතර බලමුකෝ පළවෙනි එකේනාගේ ආතතිය තියෙන්නේ කොහොමද? ධනත්වය 8000 කු ලෝහ කැබැල්ලක් එල්ලලා. ඔන්න අපි පළවෙනියට එල්ලනවා ධනත්වය 8000 කු ලෝහ කැබැල්ලක්. අපි ඒක වෙනමලු. ධනත්වය 8000 කු ලෝහ කැබැල්ලක්. 8000යි. උතර මේකේ පරිමාව v කියලා ගන්නවා. එහෙනම් මෙයාගේ ආතතිය ලියන්න පුළුවන් mg ට සමානයි කියලා. mg කියတဲ့ v වැඩි කිරීම 8000යි c කියලා. අන්නම තමයි θ ඉති වෙන්නේ ආ. ඊට පස්සේ ඔන්න අපි මේක ද්‍රවයේ ගිල්ලනවා. ධනත්වය 2000 ක ද්‍රවයක තමයි ගිල්ලනවා කියන්නේ මේ ලෝකේ බැල්ල. ඒතර උඩු උතුරම් බල එන නිසා මේකේ ආතතිය අඩු වෙනවා. අපි ඒක t' කිව්වොත් මොකෝ වෙන්නේ? බර mg පල්ලෙහාට එනවා. දෘශ්‍ය බර. දසශ්‍ය බර කියන්නේ t වලගේ t' වලගේ සමානයි සත්‍ය බර. ඒ කියන්නේ mg ඍණ u වෙනවා. එහෙනම් අපිට t dash වගේ ලියන්න පුළුවන්. mg කියන්නේ කවුද? v වාරයක් 8000 g ඍණ u ලියනවා v වාරයක් 2000 තරල ගණන් g. මම ගන්න ඉද කියලා. බඳ අපි ලියන්නේ u ලියනකොට v rho g rho කියන්නේ තරල ගණන්. ඒතකොට t dash සමානයි v g එළියට ගත්තොත් 8000 2000 ගියම 6000. ඔන්න ඔය ලියන්න පුළුවන්. ඒතකොට t සමානුපාතී ලාගේ අපි ගත්තොත් v rho g pg වැඩි කිනු 8000. එහෙනම් අපි ලියනවා අපේ සංඛ්‍යාතේ පළවෙනි අවස්ථාවේදී කියනවා කීයක් කියලාද? 360ක් කියලා ධනත්වය 8000 අවස්ථාවේදී. එහෙනම් අපි ලියනවා F සමානුපාතික 1 කියලා T කියන තර්කය. F වගේ 360ක් නේද? දැන් මට මතක නෑනේ. 360යි. ඔව්. 360යි. සමානුපාතික 1 කියලා T ට අපි මේ මුල් එක්කනවා ලියනවා 8000 නේ අපි කියන්නේ. එතකොට අපි ලියනවා T VG වාරයක් අට වර්ගමූල T මේ මොකද මේ කියන තේ වැරදි නේ කලබලයට පොඩක් කලබල දෙන්න ඉන්නේ ඒකේ දෙන්නේ මේ නේ සෝරි වර්ගමූල T ආ එතකොට F සමානුපාතික වෙන්නේ වර්ගමූල T ට ඒතර අනිත් කියන්නේ 360 සමානුපාතික වර්ගමූල T කියන්නේ වර්ගමූල VG වැඩි කිරීම 8000. ඒතර අපි ඊළඟ අවස්ථාවේ සංකේතේ ප්ලොට් කියලා ගමු මොකක් හරි කියලා ගමු. නොන F1 කියලා ගමු. සමානුපාතිකයි VG වැඩි කිරීම 6000ට. ඇයි වෙලේ ආතතිය වෙන්නේ? MG ඍණ U. දැන් අන්න එක දෙකෙන් බෙදනවා. බලමු VG ඔ MG ඍණ 0 G ද්‍රවයේ ධනත්වය 2000 කියලා නේ අපිට කියන්නේ.
තුලින්ම 8,000 කියලා තියෙනවා 8,000 ජී. ඊළඟට ඒක සම්පූර්ණයෙන් ගණන් කළා 1,000 ක ද්‍රවයක් ඉල්ලන. දැන් මොකද කරන්නේ? දෙක බෙදුවොත් F1 බෙදීම 360 සමාන VG කැපිලා යනවා. 6,000 බෙදීම, ඒ කියන්නේ 6 බෙදීම 8 වර්ගමූලය. ඒ කියන්නේ 3 බෙදීම 4 වර්ගමූලය. මම උත්තර කියන්නේ නැහැ වගේ නේද? මොකද කරන්නේ? F1 සමානයි වර්ගමූල 3 බෙදීම 2 වැඩි කිරීම 360. ඒ කියන්නේ 180 මූල 3යි. තුන්සිය කොළයි දශම හතයි හය. ඔක තමයි අපිට එන සංඛ්‍යාතය වෙන්නේ. අපි කොහොමද සුත්‍ර බලමු. ප්‍රශ්න අංක 20. ඔව් තුන්සිය කොළයි දශම 8ක් වගේ නෝ. හතයි හය කියන එක 8 කියලා ගත්තら කමක් නැහැ. ඔතන උත්තරේ.